දැන් මෙතනදී අපි ආරම්භ කරද්දී එක ප්‍රශ්නයක් ඇහුවා ජාතික ආරක්ෂාව ගැන මං බැලුවා මං වචන සල්පයක් ජාතික ආරක්ෂාව ගැන කතා කරන්නද කියලා මොකද ජාතික ආරක්ෂාවේ එක කොටසක් තමයි සෞඛ්‍ය සුරක්ෂිතභාවය රටක සෞඛ්‍ය සුරක්ෂිතභාවය නැත්තම් ඇත්ත වශයෙන්ම ජාතික ආරක්ෂාවක් නැහැ ඉතින් පළවෙනිම තියෙන්නේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය ඒ සෞඛ්‍ය සුරක්ෂිතභාවය වෙනුවෙන් තමයි 1940 ගණන් වල ඉඳන් අපේ ආණ්ඩු නිදහසට ඉස්සෙල්ලත් මුදල් වියදම් කරේ DSA නායක මැතිතුමා විශේෂයෙන්ම ගල්ඔය ව්‍යාපාරය ආරම්භ කරද්දි ඊට පස්සේ යුද්ධ කාලේ විශාල ගුවන් කඳවුරු තිබුණා මන් දන්නේ දැන් ප්‍රදේශ දන්නවද කියලා හිඟුරක්ගොඩ කැලේ මැද එතනින් තමයි බෝම්බ දාන්න ගියේ ජපානුන්ට දකුණු මේ බුරුමෙහෙම තව තිබුණා මඩකල්ලපුවේ තිබුණා සීගිරිය සීගිරිය තියෙන එක ඉතින් මේවා වටේ තුන කඳවුරු මේ කඳවුරු නැති කරන්නත් ඕන DSN එකම එතුමාට දැම්මේ මේ පදිංචි කරපු මිනිස්සුත් බේරා ගන්න ඕන නිසා ඇමරිකාවෙන් කතා කරලා මැලේරියා මර්ධන ව්‍යාපාරය පටන් ගත්තා ඒක 60 දශකේ වෙනකොට මැලේරියාව මර්ධනය කළා ඉවරයි මිනිස්සු මැරුන්නේ නැහැ මැලේරියාවේ ඊට පස්සේ පොලියෝ අපි පොඩි කාලේ අපිට පොලියෝ වැක්සීන් දීලා අපිව ඒකෙන් මේවා අපි දැන් එහෙම අපි ඒ සුරක්ෂිතභාවය දීලා තමයි අනික් වැඩ කටයුතු කරේ ඉතින් දැන් අද අපේ සුරක්ෂිතභාවය ගැන විශාල ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද අපිට සිදුවෙන්නේ ආණ්ඩුවට ඒක අමතක වෙලාද සුරක්ෂිතභාවය අපි කොහොමද ගෙනියන්නේ දැන් මේ තියෙන ප්‍රශ්න අපිට බලපාන ප්‍රශ්නයක් පමණක් නෙමෙයි මේ ප්‍රශ්න ඇත්ත වශයෙන්ම ලෝකෙටම බලපාන දැන් බලන්නේ එන්නත් ගෙනල්ලා අපිට පුළුවන් ද කියලා ලෝකෙ මිනිස්සු මේකෙන් සෞඛ්‍ය වශයෙන් ආරක්ෂා කරලා දෙන්න ඒ එන්නත් කොච්චර සාර්ථක වෙයිද කියලා දන්නේ ඒකේ යම් කිසි සාර්ථකයක් තියෙනවා මේවා දෙපාරක් තුන් පාරක් එන්නත් ලබා දුන්නාන් පස්සේ තමයි ඒ අපිට පුළුවන් වෙන්නේ මේ ගැන දැනගන්න දැන් එන්නත් ආරම්භ කරලා තියෙනවා ඇමරිකාවේ මේවා එහෙම මම හිතන්නේ මොඩේනා ෆයිසර් අනුමත කරලා තියෙනවා දැන් ඇස්ට්‍රා සෙන්සා අනුමත කරලා තියෙනවා අලුතෙන් එනවා ජොන්සන් ඇන් ජොන්සන් එකේ තනියෙන් නැත්තේ ඒගොල්ලෝ දාන්නේ තනියෙන් නැත්තම එකක් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ වෛරල් වෙක්ටර් ඉබෝලා වලට පාවිච්චි කරපු ක්‍රමවේදය ඇත්ත වශයෙන්ම සීතකරණ මුකුත් උවමනා නැහැ. ඒකට ඉන්දියාවේ තව එනවා එකක් භාරත බයෝටෙක්. ඒකවල බලාගෙන එනවා. චීනෙන් තියෙනවා, රුසියාවෙන් තියෙනවා. දැන් මේවා තමයි ලබාගෙන දැනට ක්‍රියා කරන්න තියෙන්නේ. මේ සඳහා හැම රටටම 20%ක් ලබා ගන්න කියලා කොවැක් සංවිධානයක් ඇති කළා. ඒවා නොමිලේ දෙන්නේ නැත්තම් කුඩා මිලකට. අනික්ව කිව්වා රටවල් වලට Tamanට ඉතුරු ඕන. 80% මිල දීලා ගන්න කියලා ඒ අයගේ දැන් එතනත් ප්‍රශ්න කීපයක් ඇති වෙලා තියෙනවා දැනට මේ එන්නත් පිට කිරීමේ වේගය අඩු වෙලා තියෙනවා අලුත් කර්මාන්ශාලා දාන්න හදන්න තියෙන යන්ත්‍ර ඉවත් කරන්න ඉතින් ඒවා එතන තියෙන ප්‍රමාදය නිසා බලාපොරොත්තු වුණා මේ අවුරුද්දේ ලෝක ආර්ථිකය තව හොඳ දියුණු වෙයි කියලා. ඒකත් කල් ගිහින් තියෙනවා. මොකද දැන් එන්නත ලෝකෙ දෙන එක කල් ගිහින් මෙතනින්ුත් කල් ගිහින් තියෙනවා. සමහර රටවල් Tamanට උවමනාවට වඩා අරගෙන තියෙනවා. එංගලන්තයේ එක්සත් රාජධානියට උවමනා ප්‍රමාණය කෝටි 15යි ඒත් ඒගොල්ල කෝටි 37ක් අරන් තියෙනවා දැන්ට කෝටි 22කට තමයි එන්නත්ත ලැබිලා තියෙන්නේ
මේ නිසා ලෝක හැම තැනම මේක අඩු වෙලා යනවා. දැන් අපි ඒ වගේම අපි ක්‍රියා කරන්න තියෙනවා. අපේ ආණ්ඩුවට ඉන්දියාවට ස්තුතිවන්ත වෙන්න, චීනයට ස්තුතිවන්ත වෙන්න දැනට එන්නත් ලක්ෂ 8ක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 4කට එන්නත් ලැබලා දෙන්න පුළුවන්. දැන් පළමුවෙන්ම සෞඛ්‍ය අංශයට දෙන්නේ ඒක හරි. ඒක 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 කරගෙන යන්න ඕනේ. ඉතුරු ඒවා දන්නේ නැහැ. බාගලට ඉන්දියාවෙන් තව ටිකක් ලැබෙන්න පුළුවන්. ඉතින් ඉන්දියාවෙන් චීනෙන් ලැබුණත් ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එතකොට අපිට 3%ක් හම්බෙන්න තියෙනවා පළවෙනි රවුම හැටියට කොවැක්ස් එකේ. ඒ 3% ආවත් ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. 3%ක් යනයි බලන්නේ වැඩිහිටියා ලංකාවේ වැඩිහිටි ගාන 90 ගෙනියන්න කෝටි එකමාරයි. කෝටි එකමාරෙන් 3% කියන්නේ කීයද? ලක්ෂ 5ක් තියෙනවා එතන. එතෙන්ට තව එන තියෙන ලක්ෂ 10ක් ලක්ෂ 10 ඒකයි දැන් ඉන්න ටික එක ලක්ෂ 10ක් වෙනවා. ඉතුරු අයට ලබා දෙන්න තියෙනවා. ඉතින් තාම අපිට කියලා නැහැ කොවැක්ස් වෙනුවෙන් අපි මොකද්ද අත්සන් කරලා තියෙන්නේ කොයි කාලෙද එන්නේ කියලා. සමහරු කියන අවුරුද්ද අවසානයේ අපිට ලැබෙන්නේ කොවැක්ස් එකෙන් අපිට ලැබෙන්නේ 20යි 22. ඊළඟට ඉතුරු 80%ට අපි කොහාටද අත්සන් කරලා තියෙන්නේ නිෂ්පාදන කිවිසුම. 80%ටම කරාද නැත්නම් කොටසකට කරාද කියලා අපි ඒක දැනගන්න ඕනේ. ඉතින් මේ කරුණු ආණ්ඩුවෙන් විශේෂයෙන්ම මේ කරුණු ටික අපිට හෙළි කරන්න ඕනේ. ඒකයි අපි කියන්නේ මේක පාලනය වෛද්‍ය විද්‍යාව දන්න ඇයට වෛද්‍යවරුන්ට ඒක බාර දෙන්න. මේක කරන්න පුළුවන් වෛද්‍යවරුන්ත් ඉන්නවා, වෛද්‍ය පරිපාලකයොත් ඉන්නවා. අන්න ඒ අයට බාර දෙන්න මේ සැලැස්මෝල් කරන එක. අන්න මොකද්ද ඕනේ? මොකද්ද අපි වුණා අපි වෛද්‍ය උපදෙස් අනුව අපි ක්‍රියා කරගෙන යන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම ඒක කරන්නේ නැත්නම් අපිට විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ එක්කම අපි අනාගතය ගැන හිතන්නත් ඕනේ. දැන් තියෙන දැන් හැමතැනම ඇති වෙන වෛරසය. ඉස්සෙල්ලම පටන් ගත්තේ අපේ කාලේ HIV AIDS. ඊළඟට එබෝලා SARS ආවා. එබෝලා ආවා. දැන් මේ හැම එකටම වඩා දරුණුයි COVID එක. COVID එකේ ඕන තැනක පැතිරෙන්න පුළුවන්. COVID කොච්චර කාලයක් යයිද? අවුරුදු 100කට ඉස්සෙල්ලා ස්පාඤ්ඤ උණපාතය නිසා මිලියන කෝටි 5ක් මැරුණා. 50 million people කෝටි 5ක් මැරුණා. ඒ එහාට යන්නද? පිටා මෙතෙන්ට ගිහින් නැහැ. එතනින් අපි යන්න තියෙනවා. එතනින් ඉවර වෙනවද? ඔයාගේ වයස කීයද? අසුවක් වෙනකම් විතර ජීවත් වෙන්නේ නේද අඩු ගන්න. හෙල්මට් එක දාගෙන ගියොත්. ඉතින් ඊළඟ අවුරුදු 60 හැදෙන වෛරස් මොනවාද? අපි නොදැන අපේ කාලේ හැදුවෙන වෛරස් 7ක් 8ක්. ඔයාගේ අවුරුදු 60 දී හැදෙන වෛරස් එක මොකද්ද? මීට වඩා අමාරු එකක් හැදෙයිද? අපි එතෙන්ට ලෑස්ති වෙන්න ඕනේ. ඒකට සූදානම් වෙන මේ වෛරසය නැති කරනකොට ඊළඟ අනාගතේන මේ වෛරස් යුද්ධයටම අපි ලෑස්ති වෙන්න ඕනේ. ඒකයි ජාතික ආරක්ෂාව කියන්නේ අද. ඒක අපි කරන්න ඕනේ. අද අපිට ඉන්නේ වෛරස විද්‍යාඥ ස්වල්ප ගානක්. ඒක අනාගතේ වැඩි කරගන්න ඕනේ. දැන්ට ඉන්න අයගෙන් දුවන්න ඕනේ. විශේෂයෙන්ම අපිට මේ රටේ වෛරස රෝග මේ පරේෂණ ආයතනයක් නැහැ. වෛද්‍ය පරේෂණ ආයතනයේ වෛරසය වෙනුවෙන් ලැබෝරටරිස් පරීක්ෂා කීපයක් තියෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පරේෂණ
අංශයක් තියෙනවා. එයයි ඔක්සිඩ් පරිේෂණ උදව් කරන. පශ්චාත් උපාධි වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ මාස 6කද අවුරුද්දකද වෛරස පිළිබඳ පාඨමාලාවක් තියෙනවා. එච්චරයි ලංකාවේ තියෙන්නේ. ඉතින් මේ විදිහට ගියොත් ඊළඟ අවුරුදු 60 යන්න ඉස්සෙල්ලා යට වෙන වෛරසයකට. ඉතින් අපි දැන් කියන්නේ මම දැන් ආණ්ඩුවට කියන්නේ වෛරස එක පියවරක්. වෛරස පරිේෂණ මැදිස්ථානය එකතු කරන්න. ඒකට මේ MR එකේ කොටසක් හැටියට වෙනම ඒකකයක් ඒකට අපේ විශ්වවිද්‍යාල එකතු කරන්න. වෛද්‍යංශ ටික එකතු කරලා දැන් ඉඳන් ආරම්භ කරන්න. මේක ආරම්භ කරාම අද මේ කලාපයේ තියෙන හොඳම ආයතනය තමයි පූනේ තියෙන ජාතික වෛරස විද්‍යා වෛරස මේ පරිේෂණ ආයතනය. The National Institute for Virology Research. एक WHO एक अनुमत कर लती है ने का. अन्न एक का संबंध है इन्द. मैं कहती करा नहीं गोले सहायोगे लबा गन. अपने ना मिनिस बाल प्रश्न या तीन ना ना. इतने इंगान ना पुलवा नेतान WHO आये थे नेट. जा जब मैं जातंत्र सौख्य आये थे नेट की ऐला. ये टीका लबा गन दम्म मारंभ कराना. මම නම් අවුරුදු 20ම මේ සටන තමයි ඉස්සෙල්ලම ගිනියන්නේ. ඒකෙන් තමයි ඔකට අනාගතය ආරක්ෂා වෙන්නේ. ඒක කරගෙන යන්න. අන්න ඒකයි පළවෙනි පියවර.